පුංචි ගෝඨාභයලා පිරිසක් අපි පාර්ලිමේන්තුවට ඇවිය යුතුයි. පුංචි ගෝඨාභය කෙනෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? හොඳ පපුවක්, හොඳ ඔළුවක් සහ හොඳ කොන්දක් තියෙන්න ඕනේ. හොරකම් නොකරන, මැරකම් නොකරන, සල්ලාලකම් නොකරන කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණ 6 තියෙන අය තමයි අපි පුංචි ගෝඨාභයල කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 50 පාර්ලිමේන්තුවේ හිටියලු. ඒ කාලේ හදන්න බැරි වෙච්ච රට දැන් එතුමාට අවුරුදු 76ක් වුණායින් පස්සේ මිනිස් කුඩු කාර්යයයි බුකි කාර්යයයි බාර් කාර්යයයි එතනෝල් කාර්යයයි එක්ක ආයෙ පාරක් හදන්න ඉල්ලනවා. දැන් කවුද නැවුම් නායකයෙක් ඉන්නේ? ඒ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි අවුරුදු 53ක නායකයෝ. එක්කෙනෙක් කියනවා රනිල් ගාව ලොකු හොරු ඉන්නවා කියලා. රනිල් කියනවා මගේ ගාව නෙමෙයි හොරු ටික ඉන්නේ සජිත් ගාව කියලා. මොකද පොට්ටුවේ උනත් දැන් අපේ බදුල්ල දිස්ත්‍රික්කේ ගත්තොත් 12 ඡන්දෙ ඉන්න. බදුල්ල දිස්ත්‍රික්කේ ජනතාව දන්නවා සියලු දේම පාවලා දීලා මේ බදුල්ල දිස්ත්‍රික්කේ ජනතාව දන්නවා. එහෙම ඉතින් ඔය කටේ තියෙන එක අරන් යනකම් අපි බලන් ඉන්න ජාතියේ මිනිස්සු පොහොට්ටුවේ නෑ. අපිට ඡන්ද දෙන්න අපි ආණ්ඩුව ගත්තාම අපේ වියත්මගේ කට්ටිය ඉන්නවා හැමදේම දන්නවා සුපර්මෑන්ලා මේ ප්‍රශ්න විසඳනවා කියලා. ප්‍රශ්න විසඳන්න තියා ඒගොල්ලෝ ඔළු පලාගෙන අන්න දැන් ඉස්පිරිතාලවල ළඟගෙන ඉන්නවා. හොරෙන් ඩීල් දාලා වැඩක් නෑ මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපිට පුළුවන් කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්න කියලා ගැඹුරෙන් හිතලා ඇත්ත වශයෙන්ම මේක කරා. කුණියා පිටියට ආයේ මගේ ජාතියේ බඩු බිහි කරන්න බෑ. හොඳට මතක තියාගන්න. මම වගේ දේශපාලඥයෙක් ආයේ මං හිතන්නේ ලේසියට හදන්න පුළුවන් වෙයි කියලා. නියෝජ්‍ය අමතිකමක් ගත්තත් රාජ්‍ය අමතිකමක් කැබිනට් අමතිවරක් ගන්නත් මම දන්නේ නැහැ මේ ප්‍රදේශවල ඉන්නවද කියලා. ඒ ගත්තත් අපිට වගේ වේගෙන් හිතලා වැඩ කරන්න පුළුවන් මිනිස්සු තමුන්නාන්සරට බිහි කරගන්න පුළුවන්ද කියලා මම තමුන්නාන්සරෙන් අහනවා. යම් කිසි ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය එකක් හෝ අයිති වුණොත් ඒ අයිති වෙන එක තමන්ගේම අස්සනින් තමන්ගේම නම යොදලා තමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නම් කරගන්නවද නැද්ද කියන කාරණය ගැන අඛිල ගුජරාත් කාර්යවසම් මහත්තයාට පොරොන්දුවක් දෙන්න පුළුවන්. ඒක තමයි අපි අහන්නේ. ඔයවත් නැති කොල්ලයි බල්ලයි හැම එකවම යවන්නද ජාතික ලැයිස්තු දින්? දෙයියනේ එහෙමද වෙලා තියෙන්නේ? සමහර තැන්වල ඉන්නවා මහත්යත් යනවා නෝනත් යනවා නැත්නම් තාත්තත් යනවා පුතත් යනවා. මේව වෙනස් වෙන්න ඕනේ. මේ රටට ආදරය කරන අවංකව දේශපාලනය කරන හොරකම් කරලා නැති මිනිස්සුන්ට කොහෙද යන්න වෙන්නේ? දෙයියනේ රට වෙනුවෙන් සේවය කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා තමුන්නාසලා මේ මහමැතිවරණය තුල ජයග්‍රහණයෙන් පස්සේ ওই අටිකුට්ටු ගේම් වැඩ තියාගන්න එපා. මහින්ද රාජපක්ෂ පිළේම කට්ටිය කියනවා ඒගොල්ලන්ට දැන් තුනෙන් දෙකක් නම් ගන්න බැරි වෙයි. බහුතරේ සාමාන්‍යයෙන් තමයි තියෙන්නේ. බහුතරේ ගන්න බැරි වුණොත් ජාතික ලයිස්ට් වලින් එන රනිල් වික්‍රමසිංහ මහත්තයා රවි කරුණානායක මහත්තයලත් එක්ක එකතු වෙලා නැවත ජාතික ආණ්ඩුවක් හදලා මේ රට විනාශ කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කියන එක තමයි වළංගු. නායකතුමා බොහොම පැහැදිලිව කිව්වා ජාතික ආණ්ඩුවක් අපකට අපි කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තනි මාණ්ඩුවක් හදනවා කියලා. අපේ සටන තියෙන පොහොට්ටු පරාජය කරලා රටේ ජනතාවට යහපතක් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කරන්නේ. ඒකයි වළංගු වෙන කවුරු මොනා කිව්වත් ඒක වළංගු නෑ. පොදු ජන පෙරමුණට බෑ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවකට යන්න. ඒ වගේම අනිකුත් කිසිදු පක්ෂයක් එක්ක අත්වැල් බැඳගෙන ජාතික ආණ්ඩුවකට යන්න බෑ. ඒ සඳහා ජනතාව කැමතිත් නෑ වරම් දීලත් නෑ. එකතු වෙනවා නම් එකතු වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියෙන් තරඟ කරලා ජයග්‍රහණය කරන කණ්ඩායමත් එක්ක විතරයි. එහෙමනම් එකට එකතු වෙලා ගමනක් යමු. පැණිවරක ගහට හෙන ගහලා තියෙන්නේ. මේවට තමයි කියන්නේ කුම්බලා මාළු කෑවනම් බලලෝ විඳවපන් කියලා කියන්නේ. හෙටානිද්ද වෙනකොට දැන් එලිපිට එනවා තව මැති තැපැල් ඡන්දේ පහු වෙනකොට පැහැදිලිවම පොහොට්ටුවය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ආපු මන්ත්‍රීවරුන්ට ඡන්ද දෙන්න එපා. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා. දැන් තුනෙන් දෙකක බලයක් මේ ඇහිල්ලන්නේ අර විවස්සා සම්පාදනය කිරීමට ආපස්සට. මේ සෑම තැනම සෑම වෙලාවම අපි කතා කරන්න ඕන ජනතාවගේ ප්‍රශ්න. එකෙක් කතා කරන්න කතා කරන්නත් බෑ. ජනතාවට සහන ලැබුණාද?